ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැඩියේ බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැත්වුණා. ඒ පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් සහ විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඊට සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැළියට එක් වූ අවස්ථාවේ ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන සෙසු පක්ෂවර නායකයින් සහ නියෝජිතෙන්ද රැළියට එක්ව සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා අද වෙනකොට මේ නිදාගෙන හිටපු දැවැන්ත යෝධයා ඒ කේසර සිංහයා නැවත නැගිට්ටෝලා තියෙනවා. මේ පැමිණිලා ඉන්නේ ඒ අපේ ජනතාව. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් නායකත්වයක් තියෙන එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක මම මේ සභාවේදී තමුන්නාසලා සිරි දෙනාටම කියන්න කැමතියි. අපි ඊළඟ මැතිවරණයත් ජයග්‍රහණය කරනවායි කියන එක මේ සභාවේදී තමුන්නාසලාට කියන්න කැමතියි. මේ රටේ සුවහසක් ආදරය දෙමව්පියන්ගෙන් අපි ඉල්ලනවා. ඔබ බේරගන්න ඔබේ දරුවා. මේ රටේ විකෘති මානසිකත්වයක් හදලා මේ රටේ මිනිස්සු මරන්න එවන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඔබේ දරුවා. මේ රටේ දේපල ගිනි තියන්න ඔබේ දරුවා ඉස්සරහට දාලා ඇඟ බේරගන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝන්ගෙන් ඔබේ දරුවා බේරගන්න ආදරය අම්මේ තාත්තේ. දැන් ත්‍රිවිල් වල ගහගෙන යනවා මේ පාර අපි මාලිමාවට කියලා. ඒ නගින ත්‍රිවිල් එකට නැග්ගම මතක් කරගන්න අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටේ ඉන්ධන හිඟයක් තිබුණේ නෑ. ඉන්ධන ගෙලලා තිබුණා, තොග තිබුණා. අදට වැඩිය එදා දවසේ ඉන්ධන ටික බෙදා හැරියා වෙළඳ පොළට. හැබැයි කූට ව්‍යාපාරිකයෝ හැටියට එදා කණ්ඩායම් හැටියට සංවිධානගත වෙලා ඉන්ධන පිරවුම් හල්ලර් අතරේ ඉන්ධන ටික ජාවාරම් කරන කණ්ඩායමක් හිටියා. එදා ඉන්ධන බෝතලේ රුපියල් 2000 3000 විකුණපු කට්ටිය තමයි අපි මේ පාර මාලිමාවට කියලා ත්‍රිවිල් එකේ ගහගෙන යන්නේ. ඊළඟ ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මෙරටේ පාලක බලය පාලන බලය තීන්දුව කරන ප්‍රධාන දේශපාලන ධාරාව බවට පත් වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කියන කාරණය සිහිපත් කරමින් අනුරයියගේ කා කියනවා ඔව් අපි මෙරුවා තමයි. හැබැයි ඒ මෙරුවේ ස්ත්‍රී දූෂකයේ වංචාකාරයේ මංගොල්ලකාරයේ කියලා කියනවා. එතකොට මොකද්ද නීතිය? ගොවියා දීවරයා කම්කරුවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමයි නූතන පරම්පරාවේ දේශපාලන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක අපි නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය වෙනවා කියන්නේ බටහිරකරණය වෙනවා කියන එක නෙවෙයි. ලෝකයේ තියෙන හැම කාර්යයක් දිහාම විවෘත මනසකින් බලනවා වගේම අපේ රටට ගැළපෙන, අපේ රටට සරිලන ප්‍රතිපත්තිමය තීන්දු తీරන අපි ගත යුතුයි කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. මේ රටේ නව පරම්පරාව නියෝජනය කරන දේශපාලන බලවේගයක් විදියට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි පොදුජන පෙරමුණ විදියට සහයෝගය දෙන ගමන් ඒ රජය ඇතුලේ ගොවියා කම්කරුවා හෙදිය ගුරුවරයා වෛද්‍යවරයා රාජ්‍ය සේවකයා හැමෝම වෙනුවෙන් ඒ සහන ප්‍රතිලාභ ජනතාවට අත්පත් කරගන්න ඒ රජය ඇතුලේ ඉඳගෙන ඔබ වෙනුවෙන් අපි ඉන්නවයි කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්නට ඕනි. සජිත් ප්‍රේමදාස මහත්තයා, අපි යාගෙන කතා කරලා වැඩක් නැහැ. හෙට අනිද්දා වෙනකොට එයාගේ පංගුවක් ගැලවිලා ගියම සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉවරයි. ඒ නිසා මේ තාත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ දවන්තම දේශපාලන පක්ෂය. මේ රටේ දවන්තම දේශපාලන පක්ෂයේ හැටියට ඉදිරියට පැවැත්වෙන ඕනම මැතිවරණයකදී පාක්ෂිකය ආරක්ෂා කරගනිමින් පාක්ෂිකය රැකගනිමින් නිවැරදි තීන්දුව මේ පක්ෂය ගන්නවයි කියන සහතිකය ලබා දෙමින් මේගොල්ලෝ Facebook රැල්ලක් හදලා එන ඡන්ද පරදෙන්න ඉස්සෙල්ලා ඇමරිකාවට කැනඩාවට ස්විස්සර්ලන්තයට ඉංගලන්තය හැමතැනම දැන් යනවා. අඳුර යන්නේ වෙන උනාටත් නෙමෙයි, අඳුර දනව එන ඡන්දෙනකොට පරදිනවා. පරදෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා සල්ලි එක තුරාගෙන ඉන්න ඕනේ. ඒ වැටිච්ච වැටිල්ල අපි නැවත ශක්තියක් කරගෙන මේ පක්ෂය ජාතික සංවිධායකතුමා වර්තමානයේ නාමල් රාජපක්ෂ මැතිතුමාලා අපේ හිටපු බැසිල් රාජපක්ෂ මැතිතුමාලා අපි කතා කරගත්තේ අදින් පස්සේ ඊළඟ මාස කිහිපය තුල නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ශක්තිමත්ම සංවිධානාත්මක ඕනම මැතිවරණයකදී ජයග්‍රහණය කරගන්න පුළුවන් ජීවන වියදම අඩු කිරීමේ ඕනෑකම අපි සියල්ලට තියෙනවා. ඒ නිසා ඒ අඩු කර දැමීම කරගැනීමේ ඕනෑකම සාධාරණව දිනා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය අපි ශක්තිමත් කරමු. ඒ අනාගතයේ ගොඩනැගීම සඳහා අපි අත්වැල් බැඳගෙන කටයුතු කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව මේ මිත්‍ර පක්ෂ හා සියලු ජනතා කොට්ටාසවලට අපි මේ අවස්ථාවේ ආරාධනය කරමු. මේ කයිවරු නායකයෝ දන්නවා
තාමත් ජනතා බලය තියෙන්නේ අපි ගාව කියලා. එයාට ඕන කරලා තියෙන්නේ පොහොට්ටුවේ 69 ලක්ෂය බෙදා ගන්න. එයා 69 ලක්ෂයට අපහාස කරන්න මෙන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික ඔඩොක්කට වැන්නකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා මිතුරුනි එක දෙයක් මතක තියාගන්න. ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු මේ රටේ අනාගතය නැති කරපු මිනිසුන්ගෙන් අපහාස විඳගෙන ඒ අයගේ ඔඩොක්කට වැටෙන්න නම් යන්න එපා කියලා අම්ම උඹෙන් ඉල්ලනවා. අපිට වැරදි වුණා නම් අපට වඩා වැරදි දහස් ගණනක් ඉන්න කුහක මිනිස්සු ගාවට යනවට වඩා අපට වැරදි නිවැරදි කරගෙන දිනන රටක් වෙනුවෙන් අපි එක ගමනක් යන්න ඕන කියලායි මම ඔබට කියන්නේ. ඒ නිසා කිසියම් කලකිරීමක ඉන්න අපේ පාක්ෂිකයෙක් ඉන්නවනම් අද ගමට ගිහින් බය නැතුව කියන්න එළඹෙන ජනාධිපතිවරණය ජයගන්නේ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි කියලා. එදා යුද්ධෙදී කොවිඩ් වලදී විතරක් නෙවෙයි රට බංකොලොත් කියලා වැටුණ වෙලාවේදීත් අපේ මන්ත්‍රීවරු ඝාතනය කරද්දිත් කෙවල් ගිනි තියද්දිත් අපි මේ රටවත් මේ රටේ මිනිසුන්වත් අතහැරලා පැනලා ගියේ නෑ. ඒවා රටක් විදියට අපි මතක තියාගන්න ඕන. මේ වේදිකාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ අපේ ගෙවල් දොරවල් පුච්චල කණ්ඩායම අර පරණ පුරුදු සෙල්ලම් පටන් ගත්තා. මේ අයට පුරුදු ගිනි තියෙන එක. ඒ නිසා ඒක හෙට වෙනස් වෙයි කියලා හිතනවා නම් ඒක ලොකු වැරැද්දක්.